ஒன்ன குட் மார்னிங் அது அபி அபி கே இஸ்ரேல் நம்ம தான் படங்கள் இது அது அபி கரண்ட் යන්නේ පොඩ්ඩක් අප්ඩේට් වීඩියෝ එකක් ඔයගලන්ට අපේ ලොක්ඩවුන් අප්ඩේට් එක ලොක්ඩවුන් එක ගැනයි අපි දෙන්නගේ ෆස්ට් කොවිඩ් 19 වැක්සින් එක ගැනයි තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගේන්නේ ඔන්නයිටින් අදත් අපේ ලොක්ඩවුන් එකේ තවත් දවසක් ඔයගොල්ලෝ දන්නවා ඇති හැමෝම මේ අගෝස්තු 18 වෙනිදා ඉඳලා නිව්සීලන්ත ෆුලි ලොක්ඩවුන් එකට ගියා මුළු රටම ඉතින් අපි දැන් ඉන්නේ මේ ඇලර්ට් ලෙවල් 4 එකේ अत्यावश्य सेवा विदराइटर ऑपरेट अभिमुम गेदर इनोने मे एक्सरसाइज करनाट अन्न पुलवा एवना मे अभी खाली त्रिपुण है मे मास्क मैंडेटरी एवनाट गीय से अदरा मे मास्क मैंडेटरी एक एलियट को सूपर मार्केट वर्ल्ट क्लिनिक्स वर्ल्ट एवं मास्क दाने देखो लॉकडाउन न्यूजीलैंड वैक्सीनेशन प्रोग्राम अदियर हतरकट एगोलो पॉपुलेशन ग्रूप हतरकट बेदला प्रायोरिटाइज कर ला तमाई मेक करान्ने इतिंग ग्रूप वन के इन्ने ओक्कोमा बोर्ड वर्कर्स ला सहा एमआईक्यू वर्कर्स ला एक याने मैनेज आइसोलेशन वैड करना है इवागे में बॉर्डर के न्यूजीलैंड बॉर्डर के एयरपोर्ट्स इवागे में कस्टम्स इवागे पोर्ट्स इवागे वैड करने काटी एगोलंग में तमाय गोडाक में हाई रिस्क में फर्स्ट प्रायोरिटी दी तिबुने तिंग एगोलंग वैक्सीनेट करा फेब्रुवारी मार्च वाले इट पास देवनी ग्रुप पे तमाय हाई रिस्क फ्रंट लाइन वर्कर्स ला इतिंग एक ही पब्लिक हेल्थ के इवागे गोडाक एसेंशियल दंग एलर्ट लेवल हाथरे हितियात वैड करना है गोडाक में ओ डॉक्टर्स ला नर्सेस ला क्लिनिक्स वाला हॉस्पिटल्स वाला वैड करने वागे काटती है तमाई ग्रुप टू ए के हिती एक और लंग में वैक्सीनेट करा मार्च वाले इंदला मई में नकाम ඉතින් මාත් ඒ ගෲප් එකට ආයේ තුණා මටත් වැක්සින් එක ගන්න පුළුවන්කම තිබුණා මාත් වල හැබැයි මම ඒක ගත්තේ නැහැ ඉතින් මං ඊළඟට පස්සේ කියන්නම් ඒත් ඇයි කියලා හේතුවත් ඉතින් ඊළඟට ගෲප් 3 එකේ ඉන්නේ කොවිඩ් 19 හැදුනොත් ගොඩක් හයි රිස්ක් එකක් තියෙන කට්ටිය ඒ කියන්නේ 65 and older ඒ වගේම අර අන්ඩර්ලයින් හෙල්ත් කන්ඩිෂන්ස් තියෙන අය රෙස්පිරේටරි ලෙඩ තියෙන අය ඒ වගේ කට්ටිය තමයි ඒගොල්ලන්ට මයි ඉඳලා වැක්සින් එක ගන්න පුළුවන්කම තිබුණා अवेलेबल වුණා ඊට පස්සේ ගෲප් 4 එකේ ඉන්නේ පබ්ලික් ජෙනරල් ඒ කියන්නේ අර කලින් ගෲප් 3ට අයිති වෙච්ච නැති සියලුම දෙනා ඒ කියන්නේ මේ නවංග වගේ කට්ටිය ඒ කට්ටියට ජූලයි ඉඳලා තමයි වැක්සින් එක अवेलेबल වෙලා තිබුණේ එහෙනම් දැන් අපි යමුද අපි දෙන්න ගොඩක් කතා කරානේ එහෙනම් දැන් අපි දෙන්න මේ යමු ඉස්සෙල්ලා ගිහිල්ලා වැක්සින් එක අරගෙන එන්න ඊට පස්සේ අපි තව විස්තර කතා කරමු නේද කොහොමද ප්‍රෝග්‍රෑම් එක වුනේ ඇයි අපි කලින් වැක්සින් එක ගත්තේ නැත්තේ ඒ විස්තර අපි අවිල්ලා කියමු නේ මම නම් එච්චර සතුටකින් නෙමෙයි ඉන්නේ හොඳටම බය වෙලා ඉන්නේ මම ටිකක් බයයි අපි ගිහිල්ලා අප්ඩේට් එකක් දෙමු
ඔන්න අපි ක්ලිනික් එකකට ආවා. දැන් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක යන්නේ කියලා. හැබැයි මේ ඇතුළේ නම් රෙකෝඩ් කරන්න බැරි වෙයි මං හිතන විදිහට. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ගිහින් බලමු. मधुरी मोनादे කියවලා බලලා අපි ඕගලන්ට විස්තර කියන්නම් තව ඉස්සරහට මම හිතන්නේ විනාඩි දෙකක්වත් ගියේ නෑ මේ වැඩේට නේද මේ ඉතින් මම ප්‍රොසෙස් එකත් ඕගලන්ට කියනවා හැබැයි සාමාන්‍යයෙන් මෙහෙ අර ප්‍රොසෙස් මේ සාමාන්‍යයෙන් මෙහෙ වැක්සිනේට් කරන ප්‍රොසෙස් එක නෙමෙයි මොකද මම මේ අපේ ක්ලිනික් එකේ මම වැඩ කරන තැනින් ඒක ගත්ත නිසා සහ මේ ඔක්කොම මගේ යාළුවෝ නිසා ඉතින් ඒක නිසා මට ගොඩක් ඊසි වුණා ඉතින් මේ මුලින්ම ගියා මේගොල්ලෝ අපිව රෙජිස්ටර් කරනවා ඒගොල්ලන්ගේ මේ සයිට් එකේ ඊට පස්සේ අපේ ඩීටේල්ස් කන්ෆර්ම් කරගන්නවා හරි කෙනාද ඇවිත් තියන්නේ සම්පූර්ණ නම date of birth එක එහෙම අහනවා ඊළඟට මේ අහනවා මේ ඇවිත් තින්නේ කොවිඩ් වැක්සින් එක ගන්න ඕගොල්ලෝ ඒක දන්නව නේද කියලා ආයෙ පාරක් කන්ෆර්ම් කරගන්නවා එතකොට මේ අපි අපේ මයින්ඩ් එක චේන් කරගත්තත් අපිට ඒ වෙලේ නැගිටලා යන්න පුළුවන් ඒ වගේම මේ අපිට මොනවා හරි ලෙඩ තියෙනවද කියන ගහන මොහොතේ ලෙඩ තියනවද ෆ්ලූ කෝල්ඩ් ඒ වගේ සිම්ටම්ස් තියනවද වෙන මොනවා හරි ඇලර්ජිස් තියනවද ඒ වගේ අහනවා මොකද ෆ්ලූ කෝල්ඩ් ඒ වගේ සිම්ටම්ස් තියනව නම් වැක්සින් එක ගහන්නේ නැහැ ඒ වගේම කොවිඩ් වගේ සිම්ටම්ස් තියනව නම් ඒත් වැක්සින් එක ගහන්නේ නැහැ මොකද මේ කොවිඩ් ටෙස්ට් එකක් කළා ඒකේ නෙගටිව් රිසල්ට් එකක් ආවට පස්සේ තමයි ඊට පස්සේ මේ කොවිඩ් වැක්සින් එක දෙන්නේ ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් කරන වැඩ ටික කළා ඊට පස්සේ අපි නර්ස් ගාවට දානවා ඊට පස්සේ නර්ස් උත් අපෙන් ආය අහනවා ඔයගොල්ලෝ මේ කොවිඩ් වැක්සින් එක ගහන්නේ නේද చుట్టాకొద్దనునే నే పొడ్డాకొద్ది రిడున్నే నే టగ్గాల మెహ కరద్ది వెడే ఇవరై ඉතින් මේ එක මේකකින් ඒගොල්ලෝ මේ 6 දිනක්ට ගහන්න පුළුවන්. ඉතින් අපේ අර ක්ලිනික් එකේ patients ලට priority එක දීලා ඒ වරුණාට පස්සේ අපේ staff එකට ගහුවේ. මොකද ඒගොල්ලෝ අර ඒක open කරාට පස්සේ පැය 6ක් ඇතුළත ඒක මේ vaccine එක දෙන්න ඕනේ නැත්නම් ඒගොල්ලන්ට ඒක discard කරන්න වෙනවා. ඒක නිසා ඒ අර අදාළ සෙනග එකතු කරගෙන තමයි ඒගොල්ලෝ මේ එකක් open කරන්නේ. All right. ඔන්න ඉතින් vaccine එක ගහලා පය හතරක් විතර ගියා පොඩි මගේ ලාවට මේ අත පැත්ත පොඩ්ඩක් රිදෙනවා දැන් මම මෙහෙම කැමරේක බටන් එකේම ඔබද්දි මට පොඩ්ඩක් දැනෙනවා වෙන මොකුත් ප්‍රශ්නයක් නැද්ද ඔයාලට කොහොමද අවුල නැහැ නේ කවුරුත් අත සෝ පොඩ්ඩක් බරයි වගේ දැනෙනවා පොඩ්ඩක් බරයි වගේ දැනෙනවා ඉතින් වැක්සින් එක ගහන්න ගිය වෙලාවේ අපිට මෙන්න මෙහෙම පොඩි ડોකියුමන්ට් එකක් දුන්නා පිටුතුරක ගහන්න කලින් රෙජිස්ටර් කරනකොට අපිට මේ ඔක්කොම විස්තර තියෙන මේකක් දෙනවා ඒකේ මේ ලීෆ්ලට් එකයි ඒක pages 3ක විතර මේ instructions තියෙන එකක් ඒ වගේම මේ දෙනවා අපිට මේ පොඩි කාඩ් එකකුත් ඒකේ මේ කොවිඩ් වැක්සින් කාඩ් එක මේක ගලවලා වෙනම බර්ත් එකේ දාලා ළඟ තියාගන්න පුළුවන් ඒකේ තියෙනවා නමයි ෆස්ට් ඩෝස් එක දීපු දවසයි ඒ ගහනකොටම අපිට ඊළඟට ඒගොල්ලෝ සෙකන්ඩ් ඩෝස් එක ගහන්නත් අපොයින්ට්මන්ට් එකක් හදලා දෙනවා මේක යූෂුවලි කලින් දුන්නේ 3 weeks apart දැන් ඒක ඒගොල්ලෝ 6 weeks වලට ඩ්‍රැග් කරලා තියෙනවා ඉතින් අපි දෙන්නටත් අපොයින්ට්මන්ට් එකක් දාලා දුන්නා තව 6 weeks වලින් එන්න කියලා සෙකන්ඩ් ඩෝස් එකට
ඒක කොවිඩ් 19 වැක්සිනේෂන් රෙකෝඩ් කාඩ් කියලා තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට තියෙනවා මේ ඉන්ස්ට්‍රක්ෂන් එක. ඒකේ වැක්සින් එක පිළිබඳව ඊට කලින් පස්සේ කරන්න ඕන හැම දෙයක්ම ගැන ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා. ඔයා කියනකෝ මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මේකේ තියෙනවා ගොඩක් විස්තර මේකේ තියෙනවා. මේකේ සේෆ්ටි කොටස යටතේ තියෙනවා. මෙඩ් සේෆ් එකෙන්ලු කන්සෙන්ට් එක ග්‍රෑන්ට් කරන්නේ මේ වැක්සින් එක නිව්සීලන්ඩ් වල යූස් කරන්න. ඔය කියන්නේ ඒගොල්ලෝ කන්සෙන්ට් එක ග්‍රෑන්ට් කරන්නේ මේකේ සේෆ්ටි එකයි ඉෆෙක්ටිව්නස් එකයි ගැන ඒගොල්ලන්ට ගොඩක්ම සැටිස්ෆයිඩ් නම් විතරයි. මේ වැක්සින්ස් විතරයි නිව්සීලන්ඩ් වල මේ මෙඩ් සේෆ් එකෙන් COVID-19 සමහර අය හිතනවා නේද වැක්සින් එක ගැහුවා වැක්සින් එකෙන් එහෙමත් දිතනවා ඉන්නවා. ඉතින් ඒ වගේ ඒව දේවල් මේ බොරු කියලා මේ තහවුරු කරන් තමයි ඒක දාලා තියෙන්නේ. ඔව් ඊට පස්සේ things to consider before getting your vaccine කියලා තියෙනවා. ඒකේ යටතේ තියෙනවා ඕගොල්ලන්ට අපිට immediate allergic reaction තියෙනවා නම් ඒවා පා කියලා. ඊට පස්සේ තියෙනවා blood thinning මොනවා හරි ඒ වගේ දෙයක් තියෙනවා නම් මොනවා හරි විශේෂත් තියෙනවා නම් එපා කියලා pregnant නම් ඒක අහන්න කියලා තියෙනවා midwife කෙන් හරි midwife කෙන් හරි අහලා ගන්න කියලා තියෙනවා. ඒ වගේම තියෙනවා මේ 16 years and old අයට තමයි දෙන්නේ කියලා. හැබැයි අපි ගල්නොත් කිව්වා වගේ මේ එක ගිය සතියේ එක med safe එකකින් approve කරලා තියෙනවා 12 years and old අයටත් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අවුරුදු 12ත් 15ත් අතර අයටත් දැන් vaccine එක ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේ ඊළඟ පිටුවේ තියෙනවා what happened after my vaccine කියලා. ඊට පස්සේ ඒගොල්ලන් 20 minutes අපිව තියාගන්න එක ගැන විස්තරයක් තමයි තියෙන්නේ. හැබැයි අපි දෙන්න නම් විනාඩි 15ක් තමයි තියාගත්තේ. ඒගොල්ලෝ විනාඩි 15ක් වගේ ඉන්න කියලා බලනවා අපිට reactions allergies ඒ වගේ මොනවා හරි තියෙනවද කියලා. එහෙම නැත්නම් clear කරලා යන්න කියලා තියෙනවා. ඊළඟට මේකේ හොඳ දෙයක් තියෙනවා potential side effects ගැන අපි පොඩි දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඒකේ තියෙනවා එන්න පුළුවන් කියලා headache, ඊට පස්සේ vomiting වගේ කරකැවිල්ල ඒ වගේ joint pain muscle pains නේද. ඊට පස්සේ මේ උණ වගේ උණ ගතිය ඒ වගේ දේවල් එන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම අර ගොඩක් ඒ කියන්නේ ඇලර්ජික් ලොකු ඇලර්ජික් රියැක්ෂන්ස් උත් එන්න පුළුවන්. ඒවා හරිම රෙයා කියලා තියෙනවා. මේ මමත් ඉතින් මේ මගේ ගත්තේ යාළුවන්ගෙන් හැමෝගෙන්ම වගේ අහලා බැලුවා. එහෙම කිසිම කෙනෙක්ට එහෙම සයිඩ් ඉෆෙක්ට්ස් ඇවිල්ලා තිබුණා. ගොඩක් අය කිව්වේ චුට්ටක් මේ ගහපු අත චුට්ටක් ඕවර් රිදෙනවා සෝ වගේ කියලා තමයි. එහෙම කාටවත් උනවත් එහෙම අරන් තිබුණේ නැහැ. එක්කෙනෙක් මං හිතන්නේ හිටියා මේ සෙකන්ඩ් ඩෝස් එකෙන් පස්සේ චුට්ටක් අර ෆ්ලූ වගේ එහෙම ඇවිල්ලා තිබුණා. ඉතින් එච්චර තමයි. ඒත් අර ලංකාවේ නම් මේ ගොඩක් අය නේද ඇඟපත අමාරුව හරි අමාරු ඒ වගේ කියනවා. මම ගොඩක් අයකින් අහලා තියෙනවා එක එක සයිඩ් ඉෆෙක්ට්ස් කියනවා. මේ මෙහෙනම් එහෙම මේ මගේ යාළුවෝ ඒ ගහපු හැමෝගෙම කිසිම කෙනෙක්ගෙන් එහෙම මේ සයිඩ් ඉෆෙක්ට්ස් එකක් ගැන නම් මට ලොකුවට අහන්න ලැබුණේ නැහැ. අපිත් පොණාරිය ආරංචිය තිබුණොත් අපි කියන්නම් දැනට පැය 4ක් ගිහිලි ඉවරයි. දැනට පැය 4ක් ගිහිලි ඉවරයි. අපි දෙන්නට අතර ඉදෙනවා මේ ටිකක් අර එතන පොඩ්ඩක් නිකන් දැනෙනවා මසල් එක ගල් වෙලා වගේ. ඊට පස්සේ මේකේ මේ වැක්සින් එක ගත්තට පස්සේ මේක කියලා තියෙන පළවෙනි පැය 6ත් පැය 24ත් අතරේ මේ අර ඉන්ජෙක්ෂන් එක ගහපු තැන රිදෙන්න පුළුවන්. ඒ වගේම ඔළුවේ කැක්කුමක් නැත්නම් ඇඟපතේ අමාරුක් මහන්සි ගතියක් එන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒකට කරන්න ඕන දේත් ඒගොල්ලෝ කියලා තියෙනවා. මේ ඒ ඉන්ජෙක්ෂන් එක ගහපු තැන චුට්ටක් අර තෙතරෙද්දක් හරි සීතල අයිස් පැක් එකක් හරි ඒ වගේ තියාගෙන ඉන්න කියලා තියෙනවා. ගහපු සයිට් එක අල්ලන්න එපා කියලා තියෙනවා. ඒ වගේම තියෙනවා මුල් පැය 6ත් 48ත් අතර අර ඇඟපත අමාරුව නිකන් ෆීලිං අන්වෙල් උණ ගතිය පේන් රිදෙන එක කැරකැවිල්ල වමනේ වගේ ඒ වගේ එන්න පුළුවන් කියලා. ඉතින් ඒකට කියලා තියෙනවා හොඳට රෙස්ට් කරන්න, හොඳට දියර ජාති බොන්න, අවශ්‍ය නම් ඉබුප්‍රොෆීන් පැරසිටමෝල් ඒ වගේ දේවල් බොන්න. ගොඩක් අමාරු නම් ඉතින් විතරක් ડોක්ටර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න කියලා. ඉතින් ඒ ටික තමයි මේ වැක්සින් එක ගැන මේ විස්තර. ඊට පස්සේ අන්තිම පිටුවේ ඉතින් හොඳ දෙයක් තියෙනවා මේ ප්‍රයිවසි එක ගැන. ඒක කියලා තියෙනවා අපි ඒට වැක්සින් එක ගහද්දී ගත්ත විස්තරේ ඔක්කොම කිසි දෙයක් ඒගොල්ල කාටවත් මේ දෙන්නේ නැහැ. රිලීස් කරන්නේ නැහැ.
තනිකර කන්ෆිඩෙන්ෂල් කියලා. ඉතින් ඒක ගැනත් අපිට මේ ෆුල් සහතිකයක් දීලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේ අපිට දීලා තියෙන විස්තර. දැන් ඔන්නෝම තමයි මේ අපි වැක්සිනේට් කරගත්ත විස්තරේ. දැන් නිව්සීලන්ඩ් වල අනිත් අයගේ ප්‍රොසෙස් එක ගැන කිව්වොත් අපි දැන් සාමාන්‍ය ප්‍රොසෙස් එකෙන් වෙනස් විදිහකටනේ ගියේ. ඉතින් තමන් අර ගෲප් එකක තමන්ගේ ගෲප් එක එලිජිබල් නම් තමන්ට ඉන්විටේෂන් එකක් එනවා කියලා තියෙනවා. ටෙක්ස්ට් එකක් හරි ඊමේල් එකක් හරි. එතකොට පුළුවන් අර සයිට් එකට ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් බුක් කරන්න තමන්ට ඕන දිනේ වෙලාව සහ තමන්ට ළඟම මේ COVID-19 වැක්සිනේෂන් ක්ලිනික් එක දාලා බුක් කරන්න. එතකොට අර පොලිමේ ඉන්න ඕනේ නැහැ, කිසිම රස්තියාදුවක් නැහැ. තමන්ට එදාට ගිහිල්ලා ටක් ගාලා වැක්සින් එක මේ අරගෙන එන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක හරිම ලේසි. ඒ අපොයින්ට්මන්ට් කැන්සල් කරන්න පුළුවන්, රීෂෙඩියුල් කරන්න පුළුවන්, චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් ඒක මේ මාරම ලේසි. හැබැයි ඉතින් දැන් අපිට ඒ ප්‍රොසෙස් එක ත්‍රූ යන්න ඕනේ නැහැ. මොකද මම GP ක්ලිනික් එකේ වැඩ කරන නිසා සහ මම එසෙන්ෂල් වර්ක් කෙනෙක් නිසා ඉතින් අපිට ක්ලිනික් එක ත්‍රූ ගන්න පුළුවන් වුණා. ඒක අපිටත් ලොකු සහනයක්. මොකද මේ ඔක්කොම මගේ කෝවර්කර්ස්ලා ඉන්නේ, හැමදාම මම වැඩට නැතනේ. ඉතින් ඒක හරි කම්ෆර්ටබල්. මේ අඳුරන් නැති කෙනෙක් කවුරුත් නෙවෙයිනේ. ඉතින් විහිළුවෙන් මේ වැක්සින් එක මේ ගැන දන්නවා. ඒගොල්ලෝ මම එද්දි දන්නවා මේ සින්ඩිගේ හස්බන්ඩ් එනවා. එයා නීඩල් වලට බයයි කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒකින්දත් දන්නේ නැහැ. මට ලස්සන්ට මේ මේක දුන්නා. ඉතින් ඔයා කියන්නකො ඉස්සෙල්ලා ඔයා මේ කියන්නම් කියලා කිව්වේ, අර පස්සේ කියන්නම් කියලා කිව්ව දෙයක්. ඇයි මුලින්ම කට්ටිය ගත්තේ නැති හේතුව ඔයගලගේ? ඔව්, ඉතින් ඒ කිව්වත් වගේ මේ ඔව් දැන් මම ෆ්‍රන්ට් ලයින් වර්කර් කෙනෙක් නිසා, හෙල්ත් කෙයාර් සිස්ටම් එකේ වැඩ කරන නිසා මේ මට මේ වැක්සින් එක එලිජිබල් වුණාම මේ මාර්ච් වල මට ඒ කාලෙම ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒ දවස්වල මම හිතන්නේ ලංකාවෙත් එහෙම අර වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන තිබුණෙත් නැද්ද මන් දන්නේ. කොහොම හරි ඒ මුල් කාලේ වැක්සින්ස් අර මුලින්ම හොයාගත්ත කාලේ, නිව්සීලන්ඩ් මුලින්ම වැක්සින්ස් ගත්ත කාලේ මම නම් හරි සතුටින් හිටියේ. මම හිතාගෙන හිටියේ ආපු ගමන් මොක ගන්නවා කියලා අපි දෙන්නම එහෙම හිතාගෙන හිටියේ. දැන් කොහොම හරි අර වැක්සින් එක ගහන්න අපේ ක්ලිනික්ස් වලට ඉන්විටේෂන් එක ආවම මම දැන් මගේ කෝවර්කර්ස් ලගින් අහලා බැලුවම ඕගොල්ලෝ ගහනවද ගහනවද කියලා කවුරුත් නැහැ. මම අහලා බැලුවම මගේ යාළුවෝකින් කීප දෙනෙක්ගෙන්ම මේගොල්ලෝ කිව්වා වැක්සින් එක ඇවිල්ලා තාම පොඩි කාලයක් මාස 6ක් වගේ ඔක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕක මේ අවශ්‍ය තරම් මේ ටෙස්ට් වෙලා නැහැ. ඉතින් ඕක මොනවද දන්නේ තියෙන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද දන්නේ වැක්සින් එකේ තියෙන්නේ. ඒක නිසා ඒක ගැන අර ලොකුවට මේ සහතිකයක් දෙන්න බෑ. ඒක නිසා ඒක අපිට අවශ්‍යම නැත්තම් ඒක පුළුවන් තරම් පහුවට ගන්න එක තමයි හොඳ කියලා. මොකද ඒ කාලේ වෙනකොට මේ නිව්සීලන්ඩ් වල කිසිම අවුට්බ්‍රේක් එකක් තිබුණේ නෑ. අවුරුද්දක් විතර ඒගොල්ලෝ කිසිම patient කෙනෙක් හම්බෙලා තිබුණේ නෑ. ඒක නිසා අපිට කිසි බයකුත් තිබුණේ නෑ. අපි ඔයේ නිදාසේ හිටියා. අපිට ඒක අවශ්‍යයි කියන මේ උවමනාව තිබුණ නැහැ නේද? ඒ කියන්නේ ඒක දැන් මේ ඒගොල්ලන්ගේ හිතේ බයටත් වඩා මේ වැක්සින් එකේ තියෙන බයටත් වඩා ඒගොල්ලන්ගේ තියරිය තිබුණේ දැන් මෙහෙට හැදුන්නේ නෑ. දැන් අවුරුද්දක් විතර වෙනවා මෙහෙ නෑ. ඒක නිසා අපිට ඕන්නේ නැහැ කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ තියරිය තිබුණේ. ගොඩක් ඒගොල්ලෝ විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාව වුණත් ඒ මුලින්ම මේක ගන්න මේ හරි මැලිකමකින් හිටිය. මොකද අපි ක්ලිනික් එකේ වැඩ කරපු නිසා මේ දන්නවා. ඔව්. අනික මේ දැන් අර ලංකාව වගේ නෙමෙයි. දැන් ලංකාවේ නම් අපි ඔය සාමාන්‍යයෙන් ඔය වැක්සින්ස් පොඩි කාලේ ගහන ඒවා වුණත් ඉතින් අර මේ වයසේදී ගහගන්න කිව්වම අපි ආගා ගහගන්නවානේ. ඒ වුණාට මෙහෙ කට්ටිය ඉන්නවා ගොඩක් මගේ අලෝබවා ඉන්නවා. ඒගොල්ලෝ සමහරු වැක්සින් ගැන බිලීව් කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ ඒකෙන් ලොකු මේ ඉෆෙක්ට් එකක් නැහැ. ඒක නිසා ඒ වගේ එහෙම ලොකු කොට්ටාසයක් ඉන්නවා වැක්සින් ගැන විශ්වාස කරන්නේ නැති අය. මම ඉතින් දැන් එයා ඒක කිව්වට පස්සේ මේ කවුරුත් ගහන්නේ නැහැ. නර්සස්ලා ඩොක්ටර්ස්ලාත් වැඩි ඒ ගැන ලොකු උනන්දුවක් නැහැ. ඉතින් මම හිතුවා මේ ඒ කියන එකත් ඇත්ත. ඒක ඇත්තටම අපිට නොහිතච්ච පැත්තක් නේ. ඉතින් එහෙම කිව්වා මමත් හිතුවා ඒක ඇත්ත තමයි. මොන සයිඩ් ඉෆෙක්ට්ස් ඊත් දන්නේ නැහැ. අනික අපිට ලොකු ප්‍රශ්නයක් නැති නිසා ඒක දැම්ම මේ ගහන්නත් ඕනේ නැහැ. අනික මේ අපිට ඕන තරම් වැක්සින් මදිකමකුත් නැහැ. අපිට අවශ්‍ය නම් ඕන කාලෙක පස්සේ ගහගන්න තරම් මේ නිව්සීලන්ඩ් වල වැක්සින්ස් උත් තියෙනවා. ඉතින් අපිත් හිතුවා හරි මේ තාම එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕන වුණොත් අපි පස්සේ ගහගමු. එතකන් ඉමු කියලා අපි දෙන්නත් ඉතින් හිටියා නේද? ඔව්. හැබැයි ඔය ඔක්කොම වෙනස් වුණා නිව්සීලන්ඩ් වල. දැන් මේ
කොරෝනා ආවට පස්සේ ඒක ඩෙල්ටා වේරියන්ට් එක ආවට පස්සේ දැන් අපිට දැන් අප්ඩේට්ස් එනවා සෑහෙන දවසට මම හිතන්නේ සෑහෙන ගානක් ගිහිල්ලා තමගේ වැක්සින් එක ගන්නවා ඉතින් අන්න ඒක කියන්නේ සමහරලාට මේගොල්ලන් හිතාගෙන හිටියේ විදිය හැබැයි එතකොට දැන් ඔව අර එහෙම ගහන්න නැතුව කල්පනා කර කර හිටපු අයත් ඔව ගොඩක් ගහගත්තා මගේ යාළුවොත් ගහගත්තා ඉතින් අපි දෙන්නත් හිතුවා ඔව් දැන් තමයි වෙලාව දැන් හරි වෙලාව ගහ ගන්න කියලා අපි දෙන්නත් ගහගත්තා හැබැයි ඒ තාමත් ඉන්නවා කට්ටිය ඒ තාමත් මේ හිත වෙනස් වෙලා නැති කට්ටියක් ඉන්නවා ඔව් අනිවාර්යයෙන් දැන් ඕගොල්ලන් බලලා ඇති අපි මේ වැක්සින් එක ගහපු එක ගැන ලොකු විස්තරයක් ගේන්නේ අපි විතරක් නෙමෙයි වැක්සින් එක ගහගත්තේ අපිට වැඩියෙන්ම කියන්න ඕනේ මේක ගැන නිව්සීලන්ඩ් වල තියෙන ප්‍රොසෙස් එක මොකද ගොඩක් අය අහලා තිබුණා අපෙන් අපේ Instagram එකට Facebook එකට ඒ වගේම කමෙන්ට්ස් වල YouTube කමෙන්ට්ස් වල ගොඩක් මැසේජ් කර කර අහනවා ඔහේ තියෙන වැක්සින් එක මොනවද මොනවද අප්‍රූව් වෙච්ච ඒවා නේද මොනවද ප්‍රොසෙස් එක කියලා ඉතින් ඒකයි අපි මේ ටික ඕගොල්ලන්ට විස්තර ගෙනාවේ ඉතින් මෙහි අප්‍රූව් වෙච්ච වැක්සින්ස් අතරේ ගොඩක් අය අර දැන් මෙහි එන්න බලාගෙන ඉන්න අය බෝඩර්ස් හැරියම කට්ටිය ආලා දින ගොඩක් අය අහලා තිබුණා අනේ මේ අක්කේ සයිනෝෆාම් ගැහුවේ අපිට එන්න न्यूजीलैंड හතරක් ගන්න. ඉතින් ඒකේ මේන් එක තමයි මේ Pfizer එක. ඒගොල්ලෝ එකෙන් අරගෙන තියෙනවා මේ 10 million doses. ඒ කියන්නේ 5 million fully vaccinated කරන් වැක්සිනේට් කරන්න පුළුවන්. මොකද මේ එකෙනෙට ඩෝසස් දෙකක් ඕන නිසා. ඊට පස්සේ මේ Janssen Pharmaceutica එකකින් හදන අර ඔයගොල්ලෝ අහලා ඇති Johnson & Johnson කියන වැක්සින් එක. ඒකේ එක ඩෝස් එකයි ඕන. ඒකෙන් ඒගොල්ලෝ අරන් තියනවා මේ 2 million doses. ඒ කියන්නේ ඒකිනුත් මිලියන 2ක් වැක්සින් කරන්න පුළුවන්. ඒ වගේම Novavax කියලා එකකිනුත් අරගෙන තියනවා 10.72 million. ඒක නම් මම තාලත් නැහැ. මම මේ අදයි දැනගත්තේ. මම තේරෙන්නේ නැහැ. ඉතින් මෙච්චර වැක්සින් මොකටද කියලා මිලියන 5යි ඉන්නේ න්ියුසීලන්ඩ් වල ජනතාව. දැන් අන්තිම එකම කිව්වා මිලියන 10ක් අරන් තියනවා කියලා. ඔව්. ඉතින් ඒ Novavax කියන කෙනෙක්ට මිලියන 10.72 million අරන් තිනවා ඒකත් අර ඩෝසස් දෙකක් ගහන්න ඕනේ කියලා. එතකොට 5.36 million අය වැක්සිනේට් කරන්න ඒකත් තිනවා. ඒක නම් මම අහලත් නෑ ඇත්තටම. ඊට පස්සේ AstraZeneca ලංකාවෙත් ගෙවුවා මං හිතන්නේ ඒකේ ඩෝසස් දෙකක් උනේ. ඒකෙනුත් අරන් තිනවා 7.6 million. එතකොට ඒ කියන්නේ ඒකත් 3.8 million වැක්සිනේට් කරන්න නැති. හැබැයි ඒ කොහොම වුණත් දැනට මේ තනිකර අපිව වැක්සිනේට් කරන්න මේන් එක ඒගොල්ලෝ යූස් කරගෙන යන්නේ මේ Pfizer. ඒ වගේම මේකේ කියලා තියෙනවා ඔය දැන් අනිත් වැක්සින්ස් ගත්තා කියලා. ඒකෙන් කියන්නේ නෑ ඒවා ඒගොල්ලෝ මෙහේ අයට යූස් කරනවා කියලා. ඒ වගේම මේ MedSafe එකෙන් දැන් අප්‍රූව් කරලා තියෙන අන්තිමට Pfizer එකයි Johnson & Johnson එකයි AstraZeneca එකයි. ඉතින් එතකොට මට හිතෙනවා දැන් AstraZeneca අප්‍රූව් නිසා ලංකාවේ නම් දැන් ඕවයින් තියෙන AstraZeneca එක විතරයිනේ. එතකොට ලංකාවේ AstraZeneca ගහපු අයට මෙහෙනකොට ඒක ප්‍රශ්නයක් නැති වෙයි කියලා මේ මට හිතෙනවා. මොකද ඒක අප්‍රූව් නිසා. ඉතින් Sinopharm නම් ඒ ලිස්ට් එකේ නැහැ. හැබැයි ඒක ගැහුවා කියලා මේ මෙහෙට එන්න බැරි ප්‍රශ්නයක් නැහැ. වුණාම තියෙන්නේ ඕගොල්ලන්ට ඇවිල්ලා මේ සති දෙකක් මැනේජ් අයිසොලේෂන් එකේ ඉඳලා ඊට පස්සේ තමයි එළියට මේ යන්න පුළුවන්. ඒක තමයි මං හිතන්නේ දැනට ඒගොල්ලෝගේ තියෙන ප්‍රොසෙස් එක. ඒක තව ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. ඕගොල්ලන් ඉන්න බලන් ඉන්න ඕගොල්ලන්ට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා හැමදෙස්සම අප්ඩේට් වෙන මේ හැම දෙයක් ගැනම නිව්සීලන්ඩ් වල වෙන හැම දෙයක් ගැනම හැමදැනම තියෙනවා වෙබ්සයිට් වල තියෙනවා වෙබ් අපේ ඇප්ලිකේෂන්ස් වල ඕන දෙයක් තියෙනවා ඔයගලන්ට විස්තර හොයාගන්න පුළුවන්. ඒක නිසා බය වෙන්න එපා. මේ සයිනෝෆාම් ගැහුවා කියලා මේ එන්න බෑ කියලා එහෙම බෑන් කරන්නේ නැහැ. මොනා හරි එකට ඉතින් ටිකක් අර සාමාන්‍ය ලේසින් එන්න පුළුවන් එක චුට්ටක් ප්‍රොසෙස් එක දිග වෙයි. හැබැයි ඒගොල්ලෝ ඒ ගැන තාම මේ මුකුත් ලොකුට විස්තරයක් දීලත් නැහැ. ඉතින් ඉස්සරහට එහෙම දෙයක් දැනගත්තොත් අපි ඔයගලන්ට තව අප්ඩේට් එකක් දෙන්න කියන්න. ඔව්. ඉතින් ඔන්න ඔහොමයි අපේ වැක්සින් ප්‍රොසෙස් එක සහ ඒ විස්තර ටික. ඉතින් අන්තිමට කියන්නම් දැන් මේ වෙලාවෙත් අප්ඩේට් එකක් ගියා.
මේ වෙලාවේ ඔන්න අපිට මේ ෆෝන් එකෙම අපිට ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් පෙන්නනවා දැන් කමියුනිටි කේසස් මේ මොහොත වෙද්දී අද 68යි අලුත් ඒවනේ අලුත් ඒතකොට ටෝටල් ඇක්ටිව් කේසස් තියෙනවා 277ක් අපි දැන් ඉන්නේ ලෙවල් 4 කියන ඇලර්ට් ලෙවල් එකේ ඒ කියන්නේ දැනට මේ මොහොත කතා කරන මොහොත වෙද්දී නිව්සීලන්තෙම ලොක්ඩවුන් හැබැයි ඔක්ලන්ඩ් වලට විතරක් ලබන සතියේ අඟහරු අද වෙනකන් ඒ කියන්නේ 31 වෙනකන් ලොක්ඩවුන් ඒගොල්ලන්ගේ ඩිසිෂන් එක එතනින් එහාට කොච්චර තියෙනවද කියලා ලබන සතියේ තමයි කියන්නේ සන්දයි සයිඩ් කරනවා හැබැයි අපිට හෙට ඩිසිෂන් එකක් දෙනවා ඒ කියන්නේ අවුට් ඔෆ් ඔක්ලන්ඩ් ඉන්න මේ පොඩි පොඩි නගරවලට දැන් කිසිම කේස් එකක් නැහැ මේ නගරවලින් ඉතින් තාම ඉතින් සමාල්ලාට හිටින් පස්සේ අපිට ලොක්ඩවුන් 11 3 එකකට යන්න පුළුවන් වෙයි එතකොට චුට්ටක් නිදහස තියෙනවා කඩවලට යන්න එතකොට අපිට ටේක් අවේස් ගෙන්න ගන්න පුළුවන් දැනටම අපි දෙන බොහොම මාරුවෙන් ඉන්නේ අපිට ग्रोसरी शॉपिंग යන්නයි මෙයා වැඩට ගින් දාන්න විතරයි සහ එක්සර්සයිස් කරන්න විතරයි එළියට යන්න පුළුවන් වෙන කිසිම දෙයක් කරන්න බෑ හරි ඉතින් ඔන්න ඔහොම තමයි අපේ කෝවිඩ් අප්ඩේට් එක ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ අපි දන්නවා ගොඩක් ලංකාවේ මේ අවස්ථාව වෙනකොටත් ගොඩාක්ම දරුණුයි මම ප්‍රාර්ථනා ලංකාවේදී ලොක්ඩවුන් එකක් යනවානේ ලොක්ඩවුන් එකක් යනවා අපි ප්‍රාර්ථනා කරනවා මේ හැමදේම ඉක්මනට වෙනස් වෙන්න හැමෝටම ඉක්මනට හොඳ වෙන්න කියලා ඒ වගේම ඉතින් මේකේ තියෙන අර බරපතලකම තේරුම් අරගෙන නේද ඉතින් ගවර්න්මන්ට් එකෙන් අර සෞඛ්‍ය මේ මොනවාද අංශ වලින් අර කියන උපදෙස් පිළිපැදලා ඉතින් පරිස්සමට ගෙදරට වෙලා ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ ඒ වගේම මට අන්තිමට කියන්න තියෙන්නේ ඕගොල්ලන් මං වගේ නම් මං දන්නවා මම මේ ඊයේ වෙතනට යන්න කලින් මම මෙයාට වීඩියෝ හැමත් පෙන්නවා මං YouTube එකේ Google කරලා බැලුවා නීඩල්ස් වලට බය ആയി ඉන්නව මං විතරක් නෙමෙයි ඒක කියනවා ෆෝබියා එකක් එහෙම බය ആയി ඉන්නව නම් ඕගොල්ලන් ඉන්නව නම් බය වෙන්න එපා යන්න තප්පරයක්වත් විදෙන්නේ නැහැ ඒක තප්පරිනුත් අඩු ගානක් තමයි ඒක මේක ගින්ගේ අර චුට්ටි අඩු චූටිම චූටි පේන්න එකක් තමයි එන්නේ ඒක තප්පරින් ඉවරයි ඉතින් බය නැතුව ගිහිලා වැක්සිනේට් කරගන්න ඉතින් එහෙනම් අපේ අප්ඩේට් වීඩියෝ එකෙන් අපි අදට ගිහින් එන්නම් ඉරිදා හෝ සඳුදා එන සතිය අපේ වීඩියෝ එකක් එනවා අලුත් වීඩියෝ එකක් එනවා අපේ වීඩියෝ සීරීස් එකක් එනවා ඉතින් ඒකත් එක්ක සෙට් එමු එහෙනම් අදට ගිහින් එන්න ඔයගොල්ලෝ හැමෝම පරිසපඩින්න බයි බයි